හරි අද අපිට කතා කරන්න තියෙන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවීම් applications of ICT ගැන. ඉතින් මෙතනදී ඔයගොන්ට පේනවා මේ තමයි fields 8 අපිට කතා කරන්න තියෙන. එහෙනම් අපි දැන් එකින් එක බලමු. අපිට පළවෙනිටම කතා කරන්න තියෙන්නේ e-government එහෙම නැත්නම් e-රාජ්‍ය ගැන. මොකද්ද මේ e-රාජ්‍යයක් කියන්නේ? කිසියම් රජයක් තමන්ගේ රටේ පුරවැසියන් එක්ක සමාගම් එක්ක රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ක සහ වෙනත් රටවල් එක්ක සම්බදතා පවත්වන්නේ sannivedanaya කරන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන නම් ICT යොදාගෙන නම් අන්න ඒ වගේ රජයකට ගවර්න්මන්ට් එකකට අපි කියනවා e-government එකක් කියලා. එතකොට මේ e-government activities කරන්න අපිට websites කිහිපයක් හදලා දීලා තියෙනවා. Official web portal of the government of Sri Lanka එතකොට government information center ICTA ඒ කියන්නේ information communication technology agency මෙන්න මේ වගේ websites e-government activities වලට අපිට හඳුන්වලා දීලා තියෙනවා ඉතින් අපි දැන් මේ ICTA කියන website එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු හරි මේ තියෙන්නේ ICTA home page එක එතකොට ඔයගලන්ට පේනවා ඇති මගේ පළවෙනිෙන් තියෙනවා who we are ඒ කියන්නේ ICTA කියන ඒජන්සි එක ගැන ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා ඊට පස්සේ what we do ඒ කියන්නේ මේකෙන් වෙන සේවාවන් මොනවද කියලා our future ඒ වගේම get involved මෙන්න මේ වගේ tabs හතරක් තියෙනවා අපිට අවශ්‍ය දේට ගිහිල්ලා බලා ගන්න පුළුවන් දැන් අපි යමු ඒගොල්ලෝ මොනවද අපිට දෙන සේවාවන් කියලා බලන්න මේ තියෙන්නේ industry development ඒ කියන්නේ කර්මාන්ත සංවර්ධනයට ඒගොල්ලෝ උදව් කරනවා digital infrastructure ekenne digital yati tala pahasukam apita laba deno legal framework and development ekenne toraturu saha sannivedana taakshaneedi yati wana neethimaya gatalu gana e golo apita waga kiyena ita passe policy framework and development digitization in government human resource capacity building citizen empowerment security මෙන්න මේ වගේ සේවාවන් ගොඩක් ICTA කියන සංවිධානයෙන් අපිට ලබා දෙනවා. ඉතින් අනිත් websites දෙකටත් ගිහිල්ලා බලන්න. මම මේකෙදි පෙන්නන්නේ මේ website එක විතරයි. හරි අපි ඊගාවට බලමු ලංකාවේ official website එකට ගිහිල්ලා. ඒකේ link එක තමයි www.gov.lk. ඉතින් දැන් මේ අපි ඉන්නේ ඒකේ home page එකේ අපිට කැමති ලැන්ග්වේජ් එකක් අපේ මේන් ලැන්ග්වේජස් තුනෙන් කැමති එකකින් තෝරගෙන මේකට ඇතුල් වෙන්න පුළුවන් අපි සිංහල ගමු. ඉතින් දැන් ඔයගොන්ට පේනවා මේකේ පේජ් එක අපිට ගොඩක් සේවා දෙනවා. කෘෂිකර්මය, පශු සම්පත් සහ දීවර ගැන අපිට විස්තර හොයාගන්න පුළුවන්. බැංකු බදු සහ රක්ෂණ එතකොට පුද්ගලයන් ලියාපදිංචි කිරීම කියන්නේ ID හදන ඒවා ගැන sannivedana සහ මාධ්‍ය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපනය සහ පුහුණුවට අදාළ වෙබ්සයිට්ස් මේකේ තියෙනවා ඒව ගැන හොයලා බලන්න පුළුවන් ඒ වගේම ලංකාවේ රැකියා තොරතුරු ගැන කාට හරි හොයා ගන්න ඕන නම් එකටත් මේකේ ෆැසිලිටි එක හදනවා ඊපස්සේ අපේ පරිසරය වෙනුවෙන් අපේ රටේ මොනවද කරලා තියෙන්නේ කියලා හොයා ගන්න පුළුවන් සෞඛ්‍ය නිවාස දේපළ නීතිය වෙළඳ ව්‍යාපාර චාරිකා සංචාර සහ විවේකය මෙන්න මේ වගේ ගොඩක් දේවල් ගැන විස්තර ඔයාලට මේ ශ්‍රී ලංකන් ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලබා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා රාජ්‍ය වෙබ් අඩවියේ නාමාවලිය මේ වගේ කාලගුණාණාවකී කොටස් වෙළඳ පොළ ගැනත් තියෙනවා ඉතින් මේ වගේ වාසි ගොඩක් ඔයාලට ලබා ගන්න පුළුවන් අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා බලන්න ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ e-government වලින් අපිට ලැබෙන සේවා මේක කොටස් හතරකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් G2C government to citizen ඒ කියන්නේ
ගවර්න්මන්ට් එකෙන් පුරවැසියන්ට ලැබෙන වාසි. දෙවෙනි එක තමයි G2G, ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට්ස්. ඒ කියන්නේ අපේ ගවර්න්මන්ට් එකෙන් වෙනත් ගවර්න්මන්ට්ස් වලට ලැබෙන වාසි. තුන්වෙනි එක G2B, ඒ කියන්නේ ගවර්න්මන්ට් ටු බිස්නස්, ගවර්න්මන්ට් එකෙන් ව්‍යාපාර වලට ලැබෙන වාසි. හතරවෙනි එක තමයි G2E, ගවර්න්මන්ට් ටු එම්ප්ලොයිස්, ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් සේවකයන්ට ලැබෙන වාසි. ඉතින් මේ ගැන වෙන වෙනම අයිඩියා එකක් තියාගන්න ඕනේ, මොකද MCQ වලටම ගොඩක් දුරට අහනවා මේකෙන් G2C සර්විස් එකක් නොවන්නේ මොකද්ද කියලා. අපිට මල්ටිපල් චොයිසස් ක්වෙස්චන් දීලා හරි එක තෝරන්න එනවා. ඒ නිසා මේ ගැන පොඩ්ඩක් අවධානයෙන් බලාගන්න. අපි දැන් බලමු ගවර්න්මන්ට් ටු සිටිසන් සර්විසස් මොනවද කියලා. ලිස්ට් ඔෆ් ගවර්න්මන්ට් ඕර්ගනයිසේෂන්ස්, ඒ කියන්නේ රාජ්‍ය ආයතන නාමාවලිය, payment of utility bills, බිල්පත් ගෙවීම් සේවා, renewal of vehicle licenses, වාහන බලපත්‍ර අලුත් කිරීම, government information services, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්, constitution, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, legal system, නීති පද්ධති, map of ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා සිතියම. මෙන්න මේ කියන services තමයි government to citizen අපිට ලබා දෙන්නේ. ඊට පස්සේ අපි බලමු G2G, government to government services මොනවද කියලා. diplomatic and visa information, තානාපති කාර්යාලය සහ වීසා පහසුකම් ගැන විස්තර ලබා දෙනවා. government law, රජයේ නීති රීති ගැන අපිට ලබා දෙනවා විස්තර. aid for tourists, සංචාරකයන් සඳහා සහාය වීම කරනවා. ශ්‍රී ලංකා custom information, ශ්‍රී ලංකා රේගු විස්තර අපිට ලබා දෙනවා. information on interesting places, ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ගැන අපිට විස්තර ලබා දෙනවා. map of ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා සිතියම ලබා දෙනවා. ඉතින් මෙන්න මේවා තමයි G2G services. ඊළඟට අපි බලමු G2B, government to business services මොනවද කියලා. payment services, මුදල් ගෙවීම් සේවා අපිට ලබා දෙනවා. banking information, බැංකු තොරතුරු ගැන ලබා දෙනවා විස්තර. ඊට පස්සේ business registration, ව්‍යාපාර ලියාපදිංචිය. business and investment, ව්‍යාපාර සහ ආයෝජන. ඒ වගේම information on business organizations, වාණිජ සංවිධාන තොරතුරු ගැනත් අපිට විස්තර ලබා දෙනවා මේ G2B යටතේ. අන්තිම එක තමයි G2E, government to employees services. එතකොට මොකද්ද මේ අපිට ලබා දෙන දේවල්? forms, ඒ කියන්නේ ආකෘති පත්‍ර, gazette අපිට ලබා දෙනවා. ඒ වගේම circulars, චක්‍රලේඛන, information on loan facilities for government workers, රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් ගැන විස්තර අපිට ලබා දෙනවා G2E යටතේ. ඉතින් මේ ටික හොඳට බලාගන්න MCQ questions වලට අහන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ICT in education. ඉතින් මේකෙදිත් අපිට කාණ්ඩ කීපයකටදී කතා කරන්න පුළුවන්. classroom එකේ කොහොමද ICT apply වෙන්නේ? එතකොට ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක අපිට ඉගෙන ගන්න ෆැසිලිටි එක ICT වලින් හදලා දෙන්නේ කොහොමද? එතකොට ටීචර් කෙනෙක් ICT aid එකක් විදියට සර්විස් කරන්නේ කොහොමද? ඊගාවට හැම කෙනෙක්ටම higher education ලබා ගන්න කොහොමද ICT උදව් වෙන්නේ? ඒ වගේම විශේෂම දේ තමයි learning management system ගැන අපිට කතා කරන්න තියෙනවා. හරි, දැන් අපි එහෙනම් එකින් එක බලමු. හරි, අපිට පළවෙනියටම බාන් තියෙන classroom එකේ කොහොමද ICT apply වෙන්නේ කියලා. ඉතින් ඔගොල්ලෝ දන්නවා කම්පියුටර්ස් වලින් එක එක ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන්ස් ඔගොල්ලන්ට හදන්න දෙනවා එක එක මාතෘකා යටතේ. එතකොට ඔගොන්ට මොකක් හරි සයන්ස් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා නම් ඒ ප්‍රැක්ටිකල් එකට අදාළ වීඩියෝ එකක් පෙන්නලා ඔගොන්ට උගන්වන්න පුළුවන්. එතකොට කම්පියුටර්ස් එක්ක ඔගොල්ලන්ට එක එක ඇසෙස්මන්ට් හදන්න පුළුවන්, එකල ටීචර්ලට පෙන්වන්න පුළුවන්. එතකොට educational games වලින් ඔගොල්ලන්ට ඉගෙන ගන්න හැකියාව තියෙනවා මේ ICT හින්දා. එතකොට CD වලින් ඉගෙන ගන්න පුළුවන්, පාඩම් CDs වලට දාලා තියෙනවා. එතකොට ඒ CD එක ප්ලේ වෙන්නේ කම්පියුටර් එකේ, ඒකෙන් ඔගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකෙන් ඔගොල්ලන්ට අවශ්‍ය ඉන්ෆර්මේෂන් උත් ගැදර් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි classroom එකේදී ඔගොල්ලන්ට ICT apply වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ the ability to learn at any place any time. ඒ කියන්නේ ඕනම තැනකදී ඕනම වෙලාවකදී
අධ්‍යාපනය ලබන්න තියෙන පහසුකම ගැන. ඔයාට කම්පියුටර් එකක් සහ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කම්පියුටර් එකක් වෙන්න ඕනේ දැන් මොබයිල් ඩිවයිසස් උත් පුළුවක් තියෙනවා නම් ඕනම තැනක ඉඳලා ඔයාට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඒවට වෙන වෙනම වෙබ්සයිට්ස් එතකොට YouTube channels මේ වගේ apps එතකොට ගොඩක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද මේ educational websites කියලා. www.schoolnet.lk ඊට පස්සේ nanasala.lk ඊතක්සලාව හැමෝම දන්නවා. ඊට පස්සේ vidumanpetha.com. මේ හතරෙන් ඕගොල්ලොන්ට මම ටිකක් නුපුරුදු වෙබ්සයිට් එකකට මං ගිහිල්ලා පෙන්නන්නම්. ඊතක්සලාව නම් හැමෝම දන්නවා. අපි දැන් එනම් ගිහිල්ලා බලමු. හරි දැන් මම ඔයගොල්ලෝ අරන් ඇවිත් තියෙන්නේ විදුමන්පෙත කියන වෙබ්සයිට් එකට. ඔයගොල්ලන්ට පේනවා ලස්සන වෙබ්සයිට් එකක්. ඒකේ තියෙන තීම් එක තමයි විද්‍යාවේ ඇති නවීනතම දැනුම හෙළබසින, කියන්නේ සිංහලෙන් ඔබ සැම සමග බෙදා ගැනීමට දරු උත්සාහයකි මෙය. ඉතින් මේකේ අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා, විශේෂයෙන්ම විද්‍යා පරීක්ෂණ ගැන. එතකොට විද්‍යාවට අදාළ ලිපි ලේඛන, එතකොට වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත දැනුම, මෙන්න මේ වගේ ගොඩක් වාසි ඔයාලට ලබා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක රිෆර් කරොත්. අපි එකකට ගිහින් බලමු. මෙන්න මේ විදු නැන කිරණ කියන සයිට් එකට ගිහින් බලමු. මේකේ ඒ කියන්නේ විදු මම්පෙත කියන සයිට් එක ඇතුළේ සයිට්ස් තුනක් තියෙනවා. එකෙන් එකක් තමයි විදු නැන කිරණ කියන්නේ. ඉතින් අපි දැන් ඒකට ගිහිල්ලා බලමු. ඉතින් මේ තියෙන විදු නැන කිරණ එකේ හෝම් පේජ් එක මේකේ තියෙන විද්‍යාත්මක සංකල්පිත සරල ආකාරයෙන් පහදා දීම සහ විද්‍යාව විනෝදාත්මක ආකාරයට ඉගෙන ගැනීම සඳහා අතහිත දීම මෙහි අපේක්ෂාවයි කියලා. ඉතින් දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති එක එක මෙනුස් කීපයක් තියෙනවා. විද්‍යා පරීක්ෂණ ගැන අපිට බලන්න පුළුවන්, විද්‍යා ප්‍රබන්ධ ගැන බලන්න පුළුවන්, විද්‍යා සංකල්ප, එතකොට ගෙදරදි විද්‍යාගාරයක් හදාගන්න හැටි, ඊට පස්සේ රසායන විද්‍යාව ඉගෙන ගන්න එක, එතකොට රසායන විද්‍යා ක්‍රීඩා, මේ වගේ ගොඩක් දේවල් මේ සයිට් එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි දැන් යමු ගෙදරදි විද්‍යාගාරයක් හදමු කියන අයිකන් එකට. ඉතින් මේක හරීම ෂෝක් වැඩක් පේනවා ඇති. මේකේ එක එක උපකරණ තියෙනවා. අපිට තියෙන්නේ මේ එක එක උපකරණේ උඩ ක්ලික් කරන්න විතරයි. එතකොට ඒක හදන්නේ කොහොමද කියලා අපිට එනවා ඉන්ස්ට්‍රක්ෂන්ස්. අපි දැන් එකක් ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ විද්‍යාගාරයට පරීක්ෂණ සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම. කොහොමද අපි ඒකට ඕන උපකරණේ හදාගන්නේ කියලා පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයගලන්ට අනිත් උපකරණ වලටත් ක්ලික් කරලා බලන්න පුළුවන් ඒවා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මේ ICT in education කියන එක ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරිම දෙයක් තමයි WBT කියලා කියන්නේ. එතකොට මොකද මේ WBT කියන්නේ? web based training. ඒ කියන්නේ ඔයාලට නිවසේ ඉඳලා හරි නැත්නම් වෙන ඕනෑම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන තැනක ඉඳලා දුරස්ථව ඉන්න ටීචර් කෙනෙක්ව සම්බන්ධ කරගන්න තියෙන හැකියාවට තමයි අපි කියන්නේ WBT, එනං web based training කියලා කියන්නේ. මේ කාලෙදී ඔයගොල්ලෝ වැඩි දුරම කරන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි ඔයගොල්ලොන්ගේ ඉගෙන ගන්න වැඩ. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ටීචර්ගේ කනෙක්ෂන් එකට ලොග් වෙලා තමයි ඉගෙන ගන්න. ටීචර් ඔයගොල්ලන්ට උගන්වනවා, ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ඉගෙන ගන්නවා. ඉතින් මෙන්න මේ WBT කියන කන්සෙප්ට් එකේ වාසි තමයි ඔගොල්ලොන්ට ගමනාගමනයට තියෙන ඩිෆිකල්ටිස් අවම වෙනවා. ඒ කියන්නේ වෙනම බස් වල ගිහිල්ලා කොහෙවත් ඉස්කෝල යනවා වගේ ඉගෙන ගන්න ඕනේ නැහැ, ගෙදර ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා කාලයත් ඉතුරු වෙනවා. ඒ වගේම ඔගොල්ලොන්ට මහන්සියකුත් නැහැ ගෙදරට වෙලා සාමාන්‍ය විදිහට ඉගෙන ගන්නයි තියෙන්නේ. හරි, ඊළඟට අපි බලමු service as a teaching aid for the teacher. කියන්නේ ICT කොහොමද ගුරුවරයාට උපකාර කරන්නේ උගන්වන්නේ කියලා. ඔගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලෝ ඉස්කෝලේට අලුතෙන් ට්‍රේනින් ටීචර්ස්ලා එහෙම ආවහම ඒගොල්ලෝ අපිට උගන්වන අමාරු පාඩම් ගොඩක් දුරට ප්‍රසන්ටේෂන්ස් වලින් කරනවා. ඉතින් මේ ප්‍රසන්ටේෂන් කරන්න නම් ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් කරන්න නම් ICT ඕනේ. ඊට පස්සේ එතකොට ඒගොල්ලෝ ඒ පාඩම් විස්තර කරන ඇනිමේෂන්ස්, එතකොට එක එක ඉමේජස්, වීඩියෝස් වගේ දේවලුත් පෙන්නනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ලෙසන් එක ඇට්‍රැක්ටිව් විදියට හදාගන්න කම්පියුටර් එක යොදා ගන්නවා.
ඒකට ලස්සන ලස්සන පින්තූර වගේ දැම්මම ළමයින්ට හොඳට තේරෙන හින්දා. ඊට පස්සේ ඒ වගේම ටීචර්ලා ඉන්ටර්නෙට් එකෙන් උගන්වන්න ඕන කරුණු හොයලා බලලා ඒවත් පාඩමට ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ කරුණු කීපයම රඳා පවතින ICT මත. ඒ කියන්නේ ICT ටීචර්ටත් උගන්වන්න උදව් කරන්න වෙනවා. ඉන්නේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්, ඒ කියන්නේ LMS එකක් ගැන. මේ LMS එකක් කියන්නේ සාමාන්‍යයෙන් ස්කූල් මැනේජ්මන්ට් එකක් වගේම තමයි. හැබැයි මේක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේ දැන් මේ සිටුවේෂන් එකත් එක්ක ගොඩක් තැන්වල LMS පාවිච්චි වෙනවා, ඉස්කෝලවලත් තියෙනවා. LMS එකක් තියෙන නම් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඩිවයිස් එකක් තියෙන්න ඕනේ අපිට ලොග් වෙන්න. ඒ වගේම අදාළ ඉස්කෝලේ හරි නැත්නම් ඉන්ස්ටිටියුට් එකේ හරි තියෙන වෙබ්සයිට් එකේ අපි ලියාපදිංචි වෙලා රෙජිස්ටර් වෙලා තින්න ඕනේ. නැත්නම් අපිට ඒ LMS එකට යන්න බෑ. ඒක තියෙන පාඩම් බලන්න බෑ. එතකොට දැන් මේ LMS එකකින් මොනවද ළමයින්ට ලැබෙන වාසි, ඒ වගේම මැනේජ්මන්ට් එකට ලැබෙන වාසි. අපි මුලින්ම කතා කරමු ස්ටුඩන්ට් කෙනෙක්ට LMS එකකින් තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ඕගොල්ලොන්ට ඉස්කෝලේ හරි නැත්නම් ගෙදරදි හරි එහෙම නැත්නම් වෙන ඕනම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන තැනකදී හරි LMS එකට ලොග් වෙලා අදාළ පාඩම් ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක බලන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලොකු වාසියක්. හදිසි ඉස්කෝලේ එන්න බැරි වුණ කෙනෙක්ට වුණත් ගෙදර ඉඳන්ම පාඩම් ටික බලාගන්න පුළුවන්. ඒ වගේම ඉස්කෝලේදී දෙන assignments ඉස්කෝලේදීම කළා අප්ලෝඩ් කර ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ නැහැ. අපිට ගෙදර ඇවිල්ලා තවත් වැඩිදුර කරුණු එකතු කරලා ලස්සනට assignment එක හදලා ගෙදර ඉඳන්ම LMS එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම forums එහෙම නැත්නම් සංවාද මණ්ඩපයක් කියලා කියනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙලා අපිට තියෙන ප්‍රශ්න එතකොට අපේ comments LMS එකට දෙන්න පුළුවන්. ඒ වගේම ඒ videos වලින් එතකොට co-curricular activities වලට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ලේසියෙන්ම මේ LMS එකක් හරහා. එතකොට වැදගත්ම දේ තමයි ඔගොල්ලොන්ගේ parentsලට ඔගොල්ලොන්ගේ educational progress එක ගෙදර ඉඳලම බලාගන්න පුළුවන්. ඔයාලා වැඩ කරනවද නැද්ද, ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණ ගෙදර ඉඳන්ම බලාගන්න පුළුවන් මේ LMS එකක් හරහා. ඊට පස්සේ අපි බලමු මොකද්ද ස්කූල් මැනේජ්මන්ට් එකට තියෙන වාසිය මේ LMS එකේ. ස්කූල් මැනේජ්මන්ට් එකට පුළුවන් quality learning materials ගුණාත්මක ඉගෙනුම් මේකක මේ LMS එකට එකතු කරන්න. ඒ කියන්නේ videos එකතු කරන්න පුළුවන්, එක එක ප්‍රශ්න එකතු කරන්න පුළුවන්, ලස්සන විදිහට පාඩම උගන්වන්න පුළුවන් ළමයින්ට. ඊට පස්සේ පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්වීම වෙලෙම කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දැන් තියෙනවා MCQ papers හදන්න පුළුවන් LMS එකට දාන්න පුළුවන්. එවෙලෙම අපිට හරි උත්තරේ මොකද්ද වැරදි උත්තරේ මොකද්ද කියලා බලාගන්න පුළුවන්. ඉතින් මේක ලොකු වාසියක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. ඒ වගේම සිසුන්ගේ එතකොට ටීචර්ස්ලාගේ ඒ වගේම ඉස්කෝලේ තොරතුරු ඉක්මනටම අප්ඩේට් කරන්න පුළුවන් මේ LMS එකක් හරහා. වෙන වෙනම ලිය ලිය තොරතුරු හොය හොය ඉන්න ඕනේ නැහැ. එකම තැනකට ඉතාම ඉක්මනින් අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම දැන් අර ෆෝරම්ස් කියන එක මේ ස්කූල් මැනේජ්මන්ට් එකටත් අදාළයි. දැනුම් දෙන්න එක එක පණිවිඩ, එතකොට සිසුන්ගේ අදහස් ලබා ගන්න, දෙමාපියන්ගේ අදහස් ලබා ගන්න පුළුවන් මේ ෆෝරම් සරහා LMS එකක් ඇතුලේ තියෙන. ඊට පස්සේ දැන් LMS එක පාවිච්චි කරද්දී පීරියඩ්ස් වෙන් කරන්න බෑනේ. මොකද බෙල් එක ඉස්කෝලේදී නම් බෙල් එකක් රින් වෙනවා. හැබැයි LMS එකක් ඇතුළත් ඒ වගේ ඩිජිටල් ඔටෝමැටික් බෙල් එකක් අපිට හදාගන්න පුළුවන් අදාළ පීරියඩ්ස් ටික වෙන් කරගන්න. ඊට පස්සේ ඊමේල්ස් වලින් ඔගොල්ලන්ගේ පේරන්ට්ස්ලට දෙන්න ඕන දැනුම් දීම, එතකොට ස්කූල් ඩිවලප්මන්ට් බෝඩ් එකට දෙන්න ඕන දැනුම් දීම් වගේ දේවලුත් දෙන්න පුළුවන් මේ LMS එක හරහා. ඉතින් මේ LMS කන්සෙප්ට් එක ගොඩක් වාසි. ඒක හම්බවෙලා තියෙනෙත් ICT හින්දා. අපි දැන් එහෙනම් LMS එකකට ගිහින් බලමු කොහොමද ඒකේ ක්‍රියාවලිය කියලා. හරි, මේ තියෙන්නේ University of Sri Jayawardenapura වෙබ්සයිට් එක.
ඒකෙන් අප තමයි අපිට යන්න පුළුවන් LMS එකට. අපි ගිහින් බලමු මෙතන තියෙන LMS e-learning කියලා ඒ ක්ලික් කරමු. එතකොට දැන් මෙතන ඔගොල්ලන්ට පේනවා ඇති links වගේ තියෙනවා. මොකද LMS එකක් කිව්වම දැන් මේකේ faculties තියෙනවානේ. අපිට අවශ්‍ය faculty එකට උඩ තමයි යන්න ඕනේ. අපි ගිහින් බලමු faculty of technology. ඉතින් ඔගොල්ලන්ට පේනවා ඇති මෙතන අපිට යූසර්නේම් පාස්වර්ඩ් ගහන්න තියෙනවා ලොග් වෙන්න නම්. මොකද හැමෝටම මේකට ලොග් වෙන්න බෑ. මං කලින් කිව්වා වගේ register වෙලා තියෙන්න ඕනේ. අපි දැනට මේක ඇතුලේ වැඩ වෙන්නේ කොහොමද කියලා බලන්න login as a guest click කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ bio technology faculty එකේ LMS එක. මේ තියෙන්නේ technology faculty එක පිටිපණ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දැක්කනේ අර එක එක forums මගින් ඔගලොන්ව දැනුවත් කරන්න පුළුවන්. මේ තියෙන්නේ first second and fourth semester examination එක ගැන ප්‍රොෆෙසර් කෙනෙක් දාලා තියෙන මෙසේජ් එකක්. මේ වගේ notices බලන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට මේ තියෙන්නේ course categories. අපිට අවශ්‍යකට ගිහිල්ලා අපේ learnings කරන්න පුළුවන්. අපි බලමු department of biosystems technology එකේ 8ක් තියෙනවා දැනට ගන්නල දාපු videos. එතකොට year 1ද 2ද 3ද 4ද කියලාත් අපිට තෝරගන්න පුළුවන්. මේ තියෙන්නේ teacher ගේ නම. මේක lock කරලා තියෙන එකයි. මෙහෙම යතුරක් තියෙන අපි username password ගැහුවොත් විතරයි අපිට log වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි LMS එකක ඇතුලේ ක්‍රියාකාරීත්වය. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ higher education for everyone. ICT කොහොමද හැමෝටම උසස් අධ්‍යාපනය ලබා දෙන්න උදව් වෙන්නේ කියලා. ඉතින් මේ ICT වල development එකත් එක්ක ඉස්සර වගේ නෙමෙයි අපිට මේ අපි ඉන්න රටේ ඉඳලම අපිට ඕන යුනිවර්සිටි එකකින් ඉගෙන ගන්න පුළුවන් පිට රටක වුණත් තියෙන යුනිවර්සිටි එකක් එක්ක. ඉස්සර නම් අනිවාර්යයෙන්ම රට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. එහෙම platform එකක් තිබ්බ නැති නිසා. හැබැයි දැන් ICT වල development එකේ හින්දා අපේ රටේ ඉඳගෙනම වෙනත් රටක තියෙන යුනිවර්සිටි එකක් එක්ක අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට තමයි online distance learning කියලා කියන්නේ. මාර්ගස්ත දුරස්ත අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් මේ distance learning වල ලක්ෂණ කීපයක් තියෙනවා. අපි දැන් බලමු මොනවද කියලා. අපිට flexible time table එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ උදේ 8 ඉඳන් 10 වෙනකන් maths ඉගෙන ගන්න ඕනේ කියලා එහෙම නැහැ. අපිට කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ course එකට register වෙනකොට අපිට digital library facility එකක් ලබා දෙනවා. ඒ කියන්නේ අපේ research වලට අවශ්‍ය assignments වලට අවශ්‍ය තොරතුරු හොයා ගන්න library e-library එකක් අපිට හම්බ වෙනවා. එතකොට online assignments උයි questions උයි අපිට හම්බ වෙනවා. ඒ වගේම online teacher කෙනෙක් එක්ක contact වෙන්නත් අපිට පුළුවන්. එහරා අපිට ඉගෙන ගන්නත් පුළුවන්. එතකොට teacher consultation online මා ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ උපදේශන සේවා අපේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය උපදේශනය teacher කෙනෙක් කරා online මා ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි distance learning වල ප්‍රධාන ලක්ෂණ වෙන්නේ. මේ ටිකත් අනිවාර්යෙන් බලා ගන්න. ඔගලන්ට essay question එකකටත් මේ ටික එන්න පුළුවන්. අපි දැන් ගිහින් බලමු distance learning වලදී අපිට හම් වෙන e-library service එක ගැන මේ University of ජයවර්ධනපුර website එකෙන්ම. මෙතන visit library click කරමු. මේකෙදී අපිට මේකට log වෙන්න බෑ. මොකද university එකේ students ලාට විතරයි log වෙන්න පුළුවන්. Search library catalog. එතකොට login to your account කියලා අපේ user ID password ගාලා log වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි e-library එකක් තියෙන්නේ. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ICT in health sector. ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ICT යොදවන්නේ කොහොමද කියලා.
ඉතින් මේකෙදි අපිට ප්‍රධාන කරුණු දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඒ තමයි use of ICT in diagnosis. ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණවලදී ICT use වෙන්නේ කොහොමද? ඒ වගේම telemedicine. ඒ කියන්නේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය ගැන අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙනවා. අපි එහෙනම් පළවෙනියටම බලමු ICT in diagnosis කියන topic එක. ඉතින් මේකෙදි අපිට කතා කරන්න තියෙන්නේ රෝග හඳුනගන්න ICT වලින්ම හදපු එක එක ඩිවයිසස් කීපයක් ගැන. එකෙන් පළවෙනි එක තමයි CAT, Computerized Axial Thermography Machine. ඒ කියන්නේ පරිගණකගත ආක්ෂක ශරීර ස්තර X-ray යන්ත්‍රය කියලා අපි මේකට සිංහලෙන් කියනවා. ඉතින් මේ මැෂින් එකෙන් අපේ ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන්ව ත්‍රිමාණ රූප විදිහට 3D ඉමේජස් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ එක් එක් ශරීර අභ්‍යන්තර කොටස් වල තියෙන රෝග තත්ත්ව හඳුනා ගන්න මේ CAT කියන මැෂින් එක අපිට උපකාරී වෙනවා. ඊළඟ එක තමයි MRI, ඒ කියන්නේ මැග්නටික් රෙසොනන්ස් ඉමේජින් මැෂින්, ඒ කියන්නේ චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය කියලා අපි සිංහලෙන් කියනවා. ඉතින් මෙන්න මේ මැෂින් එකේදී පාවිච්චි කරන කන්සෙප්ට් එක තමයි ස්ට්‍රෝං මැග්නටික් ෆීල්ඩ්ස්, ඒ කියන්නේ ප්‍රබල චුම්බක අනුනාදයි රේඩියෝ වේව්ස්, රේඩියෝ තරංගයි. මෙන්න මේ තාක්ෂණයන් දෙක පාවිච්චි කරලා තමයි මේ MRI කියන මැෂින් එක හදලා තියෙන්නේ. ඉතින් මේකෙන් කරන්නේ ශරීරයේ තියෙන අභ්‍යන්තර කොටස් වල රූප සටහන් ලබා ගැනීම. ඉතින් මේ රූප සටහන් රෝග හඳුන ගන්න වගේම රෝගවලට ප්‍රතිකාර කරන්නත් ගොඩක් දුරට උපකාරී වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ECG, ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් මැෂින් එක ගැන, විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය. මේක හදලා තියෙන්නේ හාර්ට් බීට් එක, හෘද ස්පන්දනය නිරීක්ෂණය කරන්න. ඉතින් මේ ස්පන්දනයට අදාළ තරංගය ප්‍රස්ථාරයකින් අපිට ECG එකෙන් නිරූපණය කරලා පෙන්වනවා. එතකොට අපිට බලන්න පුළුවන් අපේ හාර්ට් ෆේලිය එකක් තියෙනවද, අපේ හාර්ට් බීට් එක කොච්චරක්ද කියලා අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊළඟ එක තමයි කාඩියක් ස්ක්‍රීනිං මැෂීන්, හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය. මේකෙදි කරන්නේ හාර්ට් එකේ ක්‍රියාකාරීත්වය පරිගණක තිරයක දක්වන එක. එතකොට දැන් මේකේ ක්‍රියාවලිය මගින් හාර්ට් එකේ තියෙන බ්ලඩ් වැල්ස් හීනි වෙලාද, ඒ කියන්නේ රුධිර නාල හීනි වෙලාද කියලා, එතකොට ඒවැ මොන හරි ආසාදන තියෙනවද කියලා වගේ දේවල් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒවට අවශ්‍ය ප්‍රතිකාරත් මේ හරහා ලබා දෙන්න පුළුවන්. පස්වෙනි එක තමයි EEG, ඉලෙක්ට්‍රෝ එන්සෆලෝග්‍රෆි විද්‍යුත් නිකර්පක රේඛන යන්ත්‍රය කියලා කියන්නේ. මේකේ ඔගොල්ලන්ට පේනවා මොළයට විද්‍යුත් අග්‍ර වගයක් හයි කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට ඉන්පුට්ස් ලබා දෙනවා කම්පියුටරයකට. මේකෙන් බලන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය. මේක අපිට අවදියෙන් ඉන්න කොටත් නිදාගෙන ඉන්න කොටත් චෙක් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මොළයේ සම්බන්ධ මොනවා හරි රෝග තත්ත්ව තියෙනවද, මොළයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා ඩොක්ටර්ස්ලට ලේසියෙන්ම නිගමනය කරන්න පුළුවන්. ඊළඟට බ්ලඩ් ෂුගර් ටෙස්ටිං මැෂින්, රුධිරයේ සීනි පරීක්ෂා කිරීමේ උපකරණය. මේකෙදි කරන්නේ ඇඟිල්ල ඇල්පනිත්‍ය තුඩකින් වගේ, ඒ ඩිවයිස් එකේ තියෙන ඇල්පනිත්‍ය තුඩක් වගේ එකක්, ඒකෙන් තුවාල කරලා ලේ සාම්පලයක් අරගන්නවා. එතකොට ඒක ඔටෝමැටිකලි කියනවා අපේ බ්ලඩ් ෂුගර් එක. ඉතින් මේක අපිට ගෙදරදී වුණත් කරගන්න පුළුවන්. ඒ ඩිවයිසස් ෆාමසි වලින් ගන්න තියෙනවා. ඊළඟට කතා කරන්න තියෙන්නේ බ්ලඩ් ප්‍රෙෂර් ටෙස්ටිං මැෂින්, ඒ කියන්නේ රුධිර පීඩනය මනින යන්ත්‍රය. ඉතින් මේක හරියට වොච් එකක් වගේ. මේක අතේ බැඳාම අපේ රුධිර පීඩනය ඒකේ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේකෙන් අපිටම හොයාගන්න පුළුවන් අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක කොච්චරද කියලා. හරි, දැන් අපි එහෙනම් use of ICT in diagnosis කියන ටොපික් එක කතා කරලා ඉවරයි. ඊගාට අපිට කතා කරන්න තියෙන්නේ ටෙලිමෙඩිසින්, ඒ කියන්නේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන ටොපික් එක ගැන. මේකත් නිතරම විභාගයට ආන
ප්‍රශ්න වලින් එකක්. ඒ හින්දා හොඳටම මේක බලාගන්න. එතකොට දැන් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ ටෙලිමෙඩිසින් කියන්නේ කියලා. ICT පාවිච්චි කරලා හොස්පිටල් එකකින් එළියේ ස්ථානයක ඉන්න පේෂන්ට් කෙනෙක්ව නිරීක්ෂණය කරන එක හරි රෝගියා අසල සිටින සෞඛ්‍ය සේවකයෙක්ගෙන් හරි නැත්නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් හරි ප්‍රතිකාර ගන්න එකට තමයි දුරස්ථ සෞඛ්‍ය රැකවරණ එහෙම නැත්නම් ටෙලිමෙඩිසින් කියලා කියන්නේ. ඉතින් මේ ටෙලිමෙඩිසින් වල වාසි පහක් ගැන අපිට කතා කරන්න තියෙනවා. පළවෙනි එක තමයි ඉමර්ජන්සි ටෙලිමෙඩිසින් දුරස්ථ සෞඛ්‍ය උවටැන් කියන එක. රිමෝට් ක්ලිනිකල් කෙයා කියන එක. ඒ වගේම හෝම් හෙල්ත් මෙඩිසින් නිවසේ සිට අධීක්ෂණය. ටෙලිමෙඩිසින් කන්සල්ටේෂන් උපදෙස් ලබා ගැනීම. ටෙලි සර්ජරි අපි නැත්නම් රිමෝට් සර්ජරි කියලත් කියනවා. ඒ කියන්නේ දුරස්ථ ශල්‍යකර්ම ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම මෙඩිකල් ටෙලි ට්‍රේනින් දුරස්ථ වෛද්‍ය පුහුණුව ගැනත් අපිට කතා කරන්න තියෙනවා. හරි එහෙනම් මේකෙදී අපිට පළවෙනිම මම කතා කරන්න යන්නේ රිමෝට් ක්ලිනිකල් කෙයා දුරස්ථ සෞඛ්‍ය උවටැන් ගැන. ඔයා හිතන්න ඔයා දැන් ප්ලේන් එකක හරි නැවක හරි යන ගමන් ඉන්නේ ඔයාට හදිසි අසනීපයක් ඇති වෙනවා. එතකොට ඔයාට හොස්පිටල් එකකට යන්න බැහැනේ. එතකොට ඔයා මොකද්ද කරන්නේ? මේ ටෙලි මෙඩිසින් හරහා රෝහලක ඉන්න පුහුණුව ලැබපු ඩොක්ටර් කෙනෙක් එහෙම නැත්නම් නර්ස් කෙනෙක්ගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා. ඉතින් මෙන්න මේකට තමයි කියන්නේ රිමෝට් ක්ලිනිකල් කෙයා කියලා. ඉතින් මේකෙන් ඔයාලට ලැබෙන වාසිය තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලා හොස්පිටල් එකකට ළඟ නැති තැනක හිටියත් ඔයාලගේ අසනීපයට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් වෙන එක. ඊළඟට තමයි හෝම් හෙල්ත් මෙඩිසින් නැත්නම් නිවසේ සිට අධීක්ෂණය කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ ලිංක්ඩ් හෝම් මොනිටරිං සිස්ටම් එකක්. එහෙම නැත්නම් අන්තර්සවේදී පරීක්ෂණ යන්ත්‍රයක් කරහා හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ඉන්න පේෂන්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරන එක. අපි කියමු පේෂන්ට් හොස්පිටල් එකට එන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් හොස්පිටල් එකේ ඉඳලම ගෙදර ඉන්න පේෂන්ට් ගැන හොයලා බලන්න පුළුවන් මේ හෝම් හෙල්ත් මෙඩිසින් කියන ඔප්ෂන් එකෙන්. ඊට පස්සේ ටෙලිමෙඩිසින් කන්සල්ටේෂන්. අපි හිතමු ICU එකේ ස්පෙෂලිස්ට් නැති වෙලාවකදී හදිසි පේෂන්ට් කෙනෙක් ආවොත් එයාට මොනවද කරන්න ඕනේ, එයාට දෙන්න ඕනේ ට්‍රීට්මෙන්ට්ස් මොනවද කියලා මේ ටෙලිමෙඩිසින් හරහා ඩොක්ටර්ගෙන් දැනගන්න පුළුවන් ඩොක්ටර් ICU එකේ නැති වුණත්. ඉතින් මේකත් ලොකු වාසියක්. රෝගියාට තියෙන බරපතල තත්ත්වය නැති කරගන්න මේකෙන් පුළුවන්. ඊළඟට තමයි ටෙලි සර්ජරි නැත්නම් රිමෝට් සර්ජරි කියලා කියන්නේ. මේකෙදී දුරස්ථ ශල්‍යකර්ම කියලා අපි හඳුන්වනවා. මේකෙදී වෙන්නේ රොබෝ කෙනෙක් කරහා තමයි අපිට අවශ්‍ය ශල්‍යකර්මය කරන්නේ. ඩොක්ටර් කම්පියුටර්ගෙන් ලොග් වෙලා රොබෝ කෙනෙක්ව තමයි ක්‍රියාත්මක කරන්නේ. රොබෝ තමයි ඔපරේෂන් එක කරන්නේ. එහෙම නැත්නම් මේ විදිහටත් ගන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් එයාගේ ගෙදර හරි නැත්නම් හොස්පිටල් එකෙන් එළිය තැනකදී ඉඳන් උපදෙස් දෙනවා පුහුණුව ලැබපු වෛද්‍යවරයෙක්ට කොහොමද මේ ඔපරේෂන් එක කරන්නේ. මේ ඔප්ෂන්ස් දෙකටම අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ දුරස්ථ ශල්‍යකර්ම කියන ටොපික් එක යටතේ. ඊළඟට තමයි මෙඩිකල් ටෙලි ට්‍රේනින් දුරස්ථ වෛද්‍ය පුහුණුව. ඉතින් දැන් මේ වගේ කාලෙකදී කැම්පස් වහලා තියෙන්නේ. ඒ වගේම සේවකයොත් එන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා කරන්න තියෙන්නේ මේ මෙඩිකල් ස්ටුඩන්ට්ස් ලව එක තැනකට අරගන්නවා. එතන තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් සහ මොබයිල් ඩිවයිසස් වලින් ඩොක්ටර්ගේ කනෙක්ෂන් එකට ලොග් වෙලා ඩොක්ටර් උගන්නනවා සිසුන්ට. හැබැයි ඩොක්ටර් ඉන්න වෙන තැනක, සිසුන් ඔක්කොම ටික ඉන්නේ තවත් තැනක. ඉතින් මෙන්න මේකට තමයි මෙඩිකල් ටෙලි ට්‍රේනින් කියලා කියන්නේ. ඊ රාජ්‍ය යනු කුමක්ද?
රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍ය ලෙස දැක්විය හැකිය. WBT Web Based Training සංකල්පයේ වාසි මොනවාද? ගමනාගමන අපහසුව අවම වීම, කාලය ඉතිරි වීම, විඩාව අවම වීම. මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනයේ වාසි තුනක් පෙන්වා දෙන්න. නම්‍යශීලී කාලරාමුවක් තුළ ඉගෙනීමට හැකිවීම. පාඨමාලා ලියාපදිංචියේදී අංකිත පුස්තකාල සම්බන්ධතාවක් ලබා දීම. උපදේශන සේවා පහසුවෙන් ලබාගත හැකිවීම. වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදා ගන්නා උපකරණ තුනක් පෙන්වා දෙන්න. MRI චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය EEG ඉලෙක්ට්‍රෝඑන්සෙෆලෝග්‍රැෆි විද්‍යුත් නිකර්පක රේඛන යන්ත්‍රය ECG විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය දුරස්ථ සෞඛ්‍ය රැකවරණය හෙවත් ටෙලිමෙඩිසින් යනු කුමක්ද? තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින රෝගියෙකු නිරීක්ෂණය කිරීම හෝ රෝගියා අසල සිටින සෞඛ්‍ය සේවකයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණය හෙවත් ටෙලිමෙඩිසින් ලෙස හැඳින්වේ.